පසුගිය නව මිනිඳල් මහජනතාව විසින් සර්වපාක්ෂික මිනිසුන් විසින් පොදු අරමුණක් වෙනුවෙන් ලබාගත් ජයග්‍රහණයෙන් පස්සේ රටේ ජනාධිපතිවරයා ඉල්ලා සිටින තීරණය කළ තියෙනවා. දැන් මේ ගෙවියන පශ්චාත් අර්ගලවාදී යුගයේ තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. අපිට පේනවා මේ වෙලෙන්ට ගුවන්තොටුපළට ගුවන් යානා එන්නේ නැති, වරායට නැවෙන්නේ නැති, පාරේ දුම්රිය මාර්ගවල දුම්රිය සහ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වෙන්නේ නැති, පාසල් පද්ධතිය වැහිච්ච, රෝහල් පද්ධතිය දවස ගානේ වැහෙන, ඉන්ධන අර්බුදයේ තවමත් නිමාවටපත් නොවන රටක් තමයි නිර්මාණය වෙමින් පවතින්නේ. ඒ කියන්නේ අපිට පේන දෙයක් තමයි දිගින් දිගටම මේ රට ඇතුලේ මේ තිබිච්ච අර්බුදකාරී තත්ත්වය මේ මොහොතේ අපිට දකින්න පුළුවන් කමක් තියෙනවා. දැන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ ඇතුලේ පක්ෂ නායකයන්ගේ යුතුකම සහ වගකීම තමයි අර එළියේ ඉන්න මහජන අරගලය කරපු මහජන අරගලයේදී ලක්ෂ 220ක් මිනිසුන්ගේ පොදු අරමුණ පොදු අපේක්ෂාව ඉඳුල් කරන්නේ නැතුව පොදු අපේක්ෂාවට අගෞරව කරන්නේ නැතුව ඒ මහජන අරගලයේදී බලාපොරොත්තු වෙච්ච අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත් කරන්න පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාව තුළදී ඔබට පුළුවන් විශාල කාර්යභාරයක් තියෙනවා. අපි විශ්වාස කරනවා වෘත්ති හා සිවිල් සංවිධාන එකමුතුවක් විදියට පාර්ලිමේන්තුවේ ඇතුලේ තමාගේ පෞද්ගලික බල අරගලය වෙනුවෙන් තමාගේ පෞද්ගලික න්‍යාය පත්‍ර වෙනුවෙන් තමාගේ පටු දේශපාලන අරමුණෙන් හරි යම් යම් කණ්ඩායම් ආරක්ෂා කර ගැනීමේ ඩීල් දේශපාලනයේ ඇතුලේ අර එළියේ මේ රටේ මිනිස්සු දුක් විඳලා ලේ දහඩිය කඳුළු වගුරුවලා රාජ්‍යාංශයේ පෞද්ගලිකාංශයේ හැම කණ්ඩායමක්ම හැම දේශපාලන පක්ෂයක්ම හැම සිවිල් හා වෘත්ති සංවිධානයක්ම හැම ශිෂ්‍ය සංවිධානයක්ම කරපු කැපකිරීම අගෞරවයට පත් කරන්නේ නැතුව ඒ එළියේ ජනමතය පාර්ලිමේන්තුවේ ඇතුලේ නිරූපණය කරන්න හැකියාවක් තියෙනවා. 2019 මැතිවරණයෙන් ඔබ බලයට පත් වුණාට මේක ඇතුලේ ඉන්න ජනතා නියෝජිතයන් 2019 තිබිච්ච ජනවරමෙන් පැමිණි කණ්ඩායම් වුණාට අද 2022 ජූලි මාසයේ නම් වෙලින්දෙන් පස්සේ මේ රටේ ජනමතයේ සහ මුලින්ම වෙනස් කියන පණිවිඩය හැම මහජන නියෝජිතයෙක්ම තරයේ අවධාරණය කරගත යුතුයි. ඔබ මේ ඉදිරි දින කීපයේ ඇතුළත රටේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තේරීමේදී ඔබේ පක්ෂවල මතවාද තියෙන්න පුළුවන්, විවිධ දේශපාලන අරමුණු තියෙන්න පුළුවන්, පටු අරමුණු වෙනුවෙන් විවිධ බලපෑම් වලට යටත් වෙලා එළියේ තියෙන මහජන මතය නියෝජනය නොවන කණ්ඩායමක ඡන්දදායකයෙකු වෙලා අත උස්සනවා නම් පාර්ලිමේන්තුවේ ඇතුලේ ඔබට පාර්ලිමේන්තුවෙන් එළියට පැමිණීමේදී යලි මේ මහජනතාවගේ මුහුණු දෙස බලන්නට පුළුවන් වාතාවරණයක්, ඔබට ගම් නියම් ගම් වලට ගිහිල්ලා යලි දේශපාලනය කරන්න පුළුවන් වාතාවරණයක් තියෙනවාද කියන සිතුවිල්ල දුරදිග බැලීමේ වැදගත්කම තියෙන බව මේ ස්ථානයේ ඉඳලා කියන්න කැමතියි. ඒ නිසා විවිධ දේශපාලන මත සියල්ල ඉවත දාලා ජනතා පරමාධිපත්‍ය අපේ රටේ පළවෙනි වතාවට අවුරුදු 74කට පස්සේ සහතික වෙලා තියෙනවා. අවුරුදු 74කට පස්සේ කිසිදු දේශපාලන පක්ෂයක ඍජු මැදිහත් වීමක් නැමැතුව නිර්පාක්ෂික වෙච්ච සර්වපාක්ෂික මිනිස්සු ජනතා අරගලයකින් ජනතා ජයග්‍රහණයක් ලබා දීලා තියෙනවා. ඒ ජනතාව ජයග්‍රහණය කළේ රටේ අගමැතිවරයා සහ ජනාධිපතිවරයා ඉවත් කරන්න, ඒ මූලික අරමුණට හානි කරන කිසිදු හෝ කටයුත්තක් පාර්ලිමේන්තුවේ ඇතුලේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා පාර්ලිමේන්තු ව්‍යවස්ථාව ඇතුලේ සිදු නොකරන්න ඔබට පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා ව්‍යවස්ථාවට මුවා වෙලා පාර්ලිමේන්තු ක්‍රමයට මුවා වෙලා විවිධ නීති රීති වලට යටත් වෙලා අර ජනමතය විනාශ කරන්න එපා කියලා පණිවිඩ දෙනවා.